අයිබුවන් කියලා පිළිගන්නවා දූ දරුව හැම කෙනාම අදත් ආව අලුත් වීඩියෝ එකක් අරගෙන හයස්වින් ඉගෙන ගන්න පුංචි දූ දරුවන්ට කතාගත් වෙන අද මම කතා කරන්නේ දශම කියන පාඩම ගැන අපි දශම වලදී දැන් පුතේ දශම කියලා කිව්වම පුතාලගේ ඔළුවට මේ පාරම යන්න ඕනේ මේ පූර්ණ සංඛ්‍යා නෝන සංඛ්‍යා හයස්වින්ෙදී ඉගෙන ගත්ත අපි පළමු වාරයේදී पूर्ण संख्या नेता निखिल संख्या किया मेकेदी दशम संख्या किया कि भाग संख्या वगेम पूर्ण संख्या नौवन संख्या देख भाग संख्या भाग्यान मेक इकस्थान पश्चि नेता इकस्थान तकनुत पत्ति तवत्संख्या पुलवंद पुलवा इम संख्या दशम संख्या विधि समसलका එකන්නේ කස්ථාණයෙන් පස්සේ අපි දශම තිත කියලාක් තියෙනවා. අන්නේ දශම තිතෙන් පස්සේ තියෙන සියලුම සංඛ්‍යා දශම සංඛ්‍යා කියලා තමයි කියන්නේ. එතකොට මතක තියාගන්න වැදගත් කාරණාවක් තියෙනවා පුතේ. ඒවා පූර්ණ සංඛ්‍යා නෙමෙයි. ඒවට කියන්නේ දශම සංඛ්‍යා කියලා. පූර්ණ සංඛ්‍යා නොවන සංඛ්‍යා තමයි මේ දශම සංඛ්‍යා කියලා කියන්නේ. අපි ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්නේ එකත් බිඳුවත් අතර පිටන සංඛ්‍යා වලට තමයි दशम संख्या यम संख्यावक गत्तम यम संख्यावक गत्तम मे संख्यावपिट कियवन्न पुलुवा मेके स्थाने कुमग्द स्थाने अगे कुमग्द स्थाने निरूपणे विनि कुमग्द कियला हुवत पुतालट कियन्न पुलुवा ए मोकग्द कियला मेक पह मेक निरूपणे वेन्ने पहमयि मेक हतर हबै एके निरूपणे वेन्ने हतरिह एक स्थानीय अगे स्थानय गतोत मे तियन्ने තුන එක අදහස් වෙන්නේ 300ක් ඒකේ ස්ථානයේ ස්ථානිය ගෙවෙන්නේ සිය ස්ථානයේ නැත්නම් ස්ථානයේ වෙන්නේ සිය ස්ථානයේ දැන් පුතේ මේ එක ස්ථානයේ දකුණු අත පැත්තේ ඔයාගේ එක ස්ථානයෙන් දකුණු අත පැත්තේ යම් සංඛ්‍යාවක් ලියනවා නම් තවත් එකක් තියෙනවා නම් අන්න එතනින් දශම තිතක් තියෙනවා එතකොට දශම තිතෙන් දකුණු පැත්ත දශම තිතෙන් පස්සේ තියෙන සියලු සංඛ්‍යා දශම තිතෙන් පස්සේ තියෙන සියලුම සංඛ්‍යා දශම සංඛ්‍යා කියලා තමයි කියන්නේ. මේක වැදගත් කාරණාව පුතේ මේවා කියවන විදිහ. කියවන විදිහ හරි වැදගත්. මේ සංඛ්‍යා දශම සංඛ්‍යා කියවන විදිහත් කුඩාරියක් වැදගත්. හිතට අහගන්න. එතකොට පුතේ මේ දශම සංඛ්‍යා කියවන්නේ දැන් මේකත් අපි කියවුවොත් මේ සංඛ්‍යාව නම් අපිට කියවන්න පුළුවන්. 345 මේ සංඛ්‍යාව අපිට කියවන්න පුළුවන් 345. එහෙනම් 345 කියලා කිව්වා. ඊට පස්සේ මෙතන දශම තිතක් තියෙනවා. එහෙනම් 345.79 කියලා කියන්නේ නැහැ. මේක කියන්නේ පුතේ 345.79 කියලා. ඒ කියන්නේ දශම තිතෙන් පස්සේ තියෙන සෑම සංඛ්‍යාවක්ම කියවන්නේ තනි සංඛ්‍යාව විදිහට. තනි සංඛ්‍යාව විදිහට කියවන්නේ නමුත් මේවා එහෙම නෙමෙයි පූර්ණ සංඛ්‍යාවම නෙමෙයි කියවන්නේ දශම තිතෙන් පස්සේ තියෙන හැම සංඛ්‍යාවම කියවන්නේ තනි සංඛ්‍යාව විදිහට එතකොට අපි මේක කියවන්නේ කොහොමද 345.79 කියලා 79 මේ 7 තියෙනවා මේ 9 තියෙනවා පුතේ මෙන්න මේ ස්ථානීය අගයන් වැදගත් මතක තියාගන්න එක පුතේ මේ දශම තිතෙන් පස්සේ හම්බෙන පළවෙනි ස්ථානේ දැන් පුතාල දන්නවා මේකට කියන්නේ එක ස්ථානය මේකට කියන්නේ දස ස්ථානය මේකට කියන්නේ සිය ස්ථානය කියලා. ඒක පැහැදිලි. මම ආයෙ පැහැදිලි කරන්න යන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. හරි. එතකොට පුතේ මේ මෙන්න මේ ස්ථානයට කියන්නේ පළමු දශම ස්ථානය කියලා. මේ ස්ථානයට කියන්නේ පළමු දශම ස්ථානය කියලා. මේ හම්බෙන දශම තිතෙන් පස්සේ හම්බෙන පළවෙනි දශම තිතනේ. ඒකට කියන්නේ පළමු දශම ස්ථානය කියලා. එහෙනම් පුතේ මේකට කියන්නේ මොකක්ද? ඒකට කියන්නේ දෙවන දශම ස්ථානය කියලා. මේකට කියන්නේ දෙවන දශම ස්ථානය කියලා. දැන් දැනව තව ඉලක්කමක් තිබ්බයි කියලා. මේක තව ඉලක්කමක් තිබ්බොත් දැන් මේක අපි දැම්මොත් 6. දැන් මේක අපි කියවන්නේ කොහොමද? 345.796යි 6 කියලා. 6 කියන්නේ මොන දශම ස්ථානයේද? තුන්වන දශම ස්ථානය පුතේ දශම තිතෙන් පස්සේ හැම ස්ථානීය අගයක්ම ස්ථානයක්ම හඳුන්වන නම දශම තිතෙන් පස්සේ හම්බෙන පළවෙනි දශම තිත ස්ථානය
පළමු දශම ස්ථානය ඊට පස්සේ හම්බෙන එක දෙවන දශම ස්ථානය ඔන්නුම තමා ස්ථානය අගයන් අඳුර ගන්න වෙන්නේ දශම ස්ථාන අගයන් අඳුර ගන්න වෙන්නේ හරි පුතේ මම දශම සංඛ්‍යා වගයක් ලියලා තියෙනවා සංඛ්‍යා පහ අපි බලමු එක කියවන ආකාරය කියවන ආකාරය දැන ගැනීම අත්‍යවශ්‍යයි හරි ඔයගලට විභාගයට අහන්න පුළුවන් මේ සංඛ්‍යාව කියවන ආකාරය කොහොමද කියලා එතකොට ඔයාලා උත්තර දෙන්න ඕනි හරි බලමු මේක කියවන්නේ කොහොමද කියලා බලන්න මේ පළමු එක මේක 2.3 කියලා තමයි කියවන්නේ මොකද කියන්නේ 2.3 2.3 එතන මේ මොකද්ද 8.3 මේ මොකද 8.3 ඊගාවක බලමු මේක මෙතන එක ස්ථානයේ මුකුත් ඉලක්කමක් නැහැ එහෙනම් අපි කියන 0.4 කියලා අපි කියනවා ඊගව ගන්න බලන්න ඒක දිලා තියෙන මේ සංඛ්‍යාව එතකොට මේ මේක 10 ස්ථානීය මේක එක ස්ථානීය මේ පළමු දශම ස්ථානීය මේ දෙවන දශම ස්ථානීය දෙවන දශම ස්ථානීයකුත් ඒ ගානේ තියෙනවා එතකොට මේක කියවන්නේ මෙන්න මෙහෙමයි 12.35 කියලා තමයි කියවන්නේ 12.35 කියලා තමයි කියවන්නේ 12.35 කියලා කියවන්නේ ඊගව එක 45.03 කියලා තමයි කියන්නේ 45.03 කියලා ඊගාට කියන්නේ හරි අපි ඊගාව කොටස ගැන කතා කරමු මේකදී ඔයගොල්ලෝන්ට ඉගෙන ගන්න තියෙන්නේ කොහොමද දශම සංඛ්‍යාවල විශාලත්වය කියන එක අඳුරගන්න කියලා හරි මම මෙතනදී පැහැදිලි කිරීමක් කරන්න භාග සංසන්දරය කිරීම ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා ඒකත් එක්කලා පොඩ්ඩක් පැහැදිලි කිරීම තවදුරටත් වැඩි කරන්න මේ දශම සංඛ්‍යා කොහොමද සංසන්දනය කරන්නේ කියලා. කියන්නේ කවුද මේ දෙන්නගෙන් ලොකු කවුද මේ දෙන්නගෙන් පොඩි නැත්නම් කවුද මේ දෙන්න සමානද අන්න ඒක ඒ ගැන කතා කරන එක තමයි මන්දනේ කියලා කියන්නේ. ඉතින් යම් සංඛ්‍යාවක් සංසන්දනය කිරීමේදී පුතාල බලන්න ඕනි පළවෙනි කාරණාව ස්ථානීය අගයන් වලින් ලොකුම ස්ථානීය අගයන් දෙක දිහා බලනවා. දෙක දිහා බලලා ඒ දෙන්නගෙන් ලොකු එක්කෙනා ලොකුයි කියලා දානවා පොඩි එක්කෙනා පොඩි කියලා දානවා උදාහරණයක් මේ බලන්නකෝ මේ සංඛ්‍යා දෙකෙන් කවුද විශාල කියලා අහුවොත් මෙතන දිනා 3.9 මෙතන දිනා 4.3 දැන් මේ දෙන්නා විශාල කවුද කියලා බලුවොත් ඒ සංඛ්‍යාවලදී ඉදිරියෙම තියෙන සංඛ්‍යාව දිහා බලනවා දැන් මේ සංඛ්‍යා දෙක එක ස්ථාන ඉලක්කම් දෙක මෙතන තියෙන 3 මෙතන තියෙන 4 දැන් ওই දෙන්නා කවුද විශාල විශාල 4 එහෙනම් 4.3 තමයි මේ සංඛ්‍යා දෙකෙන් විශාලම එක වෙන්නේ එහෙනම් අපි එයා විශාලයි කියලා දක්වනවා මෙන්න මේ විදිහට කට ඇරෙන්න ඕනි විශාලක පැත්තට කට වැහිලා තියෙන්න ඕනි කුඩා එක පැත්තට උන්වම තමයි පෙන්වන්නේ හරි තවත් ගානක් බලමු හරි බලන්න පුතේ මම අර කිව්ව කතාව දැන් මේකෙදි මුල් ගම ඉලක්කම් ස්ථාන දෙක දිහා බලනවා හරි ඒක දිහා බලනවා ඒ දෙන්න සමානයි ඊට පස්සේ අපි බලන්නේ පුතේ ඊගාව ඉලක්කමට ඊගාව ඉලක්කම මෙතන 3 ඊළඟ ඉලක්කම 7 එහෙනම් මේ දෙන්නගෙන ලොකු කවුද දැන් මේ පළවෙනි ඉලක්කම් දෙක සමාන නම් අපි බලමු ඊළ විශාලත්වයේ මයින්න නම් ඊගාව ස්ථාන දෙකට යනවා ඒ ස්ථාන දෙක දිහා බලුවම මේක 3 මේක 7 එහෙනම් 7 තමයි විශාල එහෙනම් විශාල එක පැත්තට කට ඇරෙන්න මෙන්න මේ වගේ අසමානතා ලකුණු දානවා හරි අපි බලමු තවත් උදාහරණයක් මෙතන තියෙනවා 4.38 මෙතන දිනවා 4.29 ඉතින් අපි බලලා පළවෙනි ඉලක්කම් දෙක මුල් ඉලක්කම් දෙක ඒ දෙන සමානයි ඊළඟ ඉලක්කම් දෙකට යනවා හරි ඒ දෙන්නගෙන් කවුද විශාල මෙයා විශාල එහෙනම් 4.38 තමයි මේ ගානේ විශාල වෙන්නේ එහෙනම් විශාලක පැතර කට ඇරෙනවා හරි මම මේ විදිහට අසමානතා ලකුණු පෙන්නනවා හරි තව වැදගත් කාරණාවක් බලන්න මේක ගොඩක් වැදගත් බලන්න 5.8 ඊට පස්සේ මෙතන තව එකක් තියෙනවා 5.8 කියලා ඔන්න පුතේ වැදගත් කාරණාවක් දැන් බලන්න මේකෙදි කවුද විශාල කියලා බලන්නේ කොහොමද මේ ගානේදී 5 දෙන්නම 5යි හරි දෙන්නම 5යි එහෙනම් ඒක දෙන සමාන ඊගාව ස්ථානය යනවා මේකේ පළමු දශම ස්ථානය 8 මේකේ පළමු දශම ස්ථානය 0 හරි එහෙනම් කවුද විශාල වෙන්නේ 8ද 0ද 8යි විශාල වෙන්නේ එහෙනම් 8 පැත්තර කට ඇරෙනවා මෙයා තමයි විශාල මේ සං මේ ප්‍රමාණය අතරින් විශාල වෙන්නේ මෙයා හරි හරි තවත් ගණක් බලන්න 8.3 සහ 8.3 හරි දැන් බලන්න
මෙන්න වැදගත් කාරණාව පුතේ මෙතන 8යි මෙතනත් 8 එහෙනම් 얘 දෙන්න සමානයි මෙතනත් පුතේ බින්දු මේ 3 ඊගව ස්ථානේ මේකත් 3 මෙතන පුතේ ඉලක්කමක් නැති වුණාට ඉලක්කමක් මුකුත් නැහැ කියන එකෙන් අදහස් කරන්නේ එතනත් තියෙන බින්දුව මෙතන තියෙන බින්දුව දැන් මේ මේ දෙන්න බැලුවම අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේ දෙන්න සමානයි කියලා මොකද ඕනිම දශම සංඛ්‍යාවක අවසානයේදී कोई तरह बिंदु दम दशम संख्या वे वटिना कामट बलपेम पेन्े नह दशम संख्या वे वटिना कामट बलपेम पेन्े नैति निशा अगट ओण तरह बिंदु दुड़व दम गिर वटिना कामट बलपेम पेन्े नह एना मे संख्या मे मे दशम स्थाने अटाई दशम तुन सह अटाई दशम तुनाई बिंदु संख्या देखम एक ही निकट समान एना मेतन असमानता व्याक निमे तीरने समानता व्याक एक तमा संसंदर्य करना दिन्ना के तीरने संबंधता व्याक समानता व्याक तीरने हारे नम बार बुते मिन्न में एक हतराई दशम तुन सह बिंदुआई दशम हतराई तुन ते मेरे नदिया बेलू बेल में मार किया ने पुलों खाओ द विशाल किया मैं के एक स्थान मगर की वो मूल ही ना बल में विधि इनके लिए अत्तन में कहाँ ले सी इनके लिए आने बोलूँगा मूल में तन हतर में तन बिंदु अभी दानों विशाल है क्या हतर अध बिंदु अध हतर आई विशाल ये ना विशाल के पैतर का काटेरिया मैंने मेह मत माँ असमान ताबें दर्पण नोर हर मग इतना में बाग संसंधन ही किए निकल पहेदरी आओगे देख ले बिन्ने थी මේ පාඩමේ දිවාගින් මේ කොටසේ දිවාගින් අහන්න පුළුවන් පුතේ සංඛ්‍යාවක් ආරෝහණ පිළිවෙල ලියන්න අවරෝහණ පිළිවෙල ලියන්න එන්නේ ආකාර වගින් අහන්න පුළුවන් ඒව ගැනත් අවබෝධයක් තියාගන්න ආරෝහණ පිළිවෙල අවරෝහණ පිළිවෙලට කතනකොට කුඩා කියන අපි මේ 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 වගේ සංඛ්‍යා අඳුරගෙන ඊට පස්සේ ඒවා පිළිවෙලට සකස් කර ගැනීම වැදගත් වෙනවා හරි දැන් පුතේ අපි කතා කරලෙමු භාග සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවක් කරන්නේ ඒ වගේම දශම සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවක් කරන්නේ කොහොමද කියලා හරි අද මුලින්ම දැනගන්න ඉන්න ඕනේ පුතේ කොහොමද මේ දශම සංඛ්‍යා සහ භාග සංඛ්‍යා වෙන වෙනම අඳුරගන්නේ කියලා. කියන්නේ දශම සංඛ්‍යාවක් දුන්නොත් භාග සංඛ්‍යාවක් කරන්නේ කොහොමද? භාග සංඛ්‍යාවක් කොහොමද දශම සංඛ්‍යාවක් කරන්නේ කියලා බලන්න. හරි සරලයි. පුතේ ඔයගොල්ලන්ට මේ පන්තියේදී කතා කරන්නේ 6 10 ගුණාකාර වෙච්ච භාග විතරයි. 6 10 ගුණාකාර වෙච්ච භාග විතරයි දශම කරන්න ඉගෙන ගන්න. මේ බලන්නකෝ එතකොට මේ වගේ එකක් දශම කරන්න හරි ලේසි මේ 10 ගුණාකාරයක් නේ තියෙන්නේ 10 ගුණාකාරයක් තියෙන්නේ 10.1යි එහෙනම් මෙතන 0.3යි කියලා දානවා තවත් එකක් බලන්න එතකොට මේ සංඛ්‍යාව කොහොමද දශම සංඛ්‍යාවක් විදිහට ලියන්නේ 0.8 හරි බලන්න එතකොට මේ සංඛ්‍යාව කොහොමද දශම සංඛ්‍යාවක් විදිහට ලියන්නේ කියලා අන්න 100යි දශම බලන්න එතකොට මෙතන දශම ස්ථාන දෙකක් එන්න ඕනි එතකොට මුලින්ම බිංදුව දාලා හොඳට බලා ගන්න මේක ලියන විදිය බිංදුව දාලා 0.1 මේ උඩ සංඛ්‍යාව ලියනවා හරි තවත් එකක් බලමු මේ බලන්න පුතේ මේක ගොඩක් වැදගත් වෙයි 8 එතකොට බලන්නකෝ මේකේ එක ඉලක්කමයි තියෙන්නේ 100 තියෙනවා නම් පුතේ උඩ ඉලක්කම් දෙකක් එන්න ඕනි එහෙම නම් මෙන්න මේ විදිහට ලියන්නේ 0.1 දැන් මේක 100 වනේ එතකොට 100 ව හඳුන්වන්න ඕන නිසා මේ සංඛ්‍යාව ඉස්සරහට බිංදුවක් දාගන්න ඕනි 0.8 අන්න එතකොට මේක කියවන්නේ අපි 0.08 කියලා ඔන්න ඔය විදිහට අපිට පුළුවන් වෙනවා භාග සංඛ්‍යා දශම සංඛ්‍යා විදිහට දක්වන්න හරි අපි බලමු කොහොමද දශම සංඛ්‍යා භාග සංඛ්‍යා විදිහට දක්වන්නේ කියලා හරි මේ දශම සංඛ්‍යා කොහොමද භාග විදිහට ලියන්නේ කියලා එතකොට මෙතන දශම ස්ථාන දෙකයි තියෙන්නේ එක ස්ථානයයි තියෙන්නේ පළමු දශම ස්ථානය විතරයි එහෙනම් 10 එන්නේ 3 හරි මෙතන 10 එනම් උඩ එනවා 2 මෙතන දශම ස්ථාන එකයි තියෙන්නේ එනම් උත්තරේ යට එන්නේ 10 උඩට දානවා මෙතන දශම ස්ථාන දෙකක් තියෙනවා එහෙනම් 100 දානවා දශම ස්ථාන එකක් නම් 10 දෙකක් නම් 100 35 හරි මෙතන දශම ස්ථාන දෙකක් තියෙනවා දෙකක් නිසා යට 100 දානම උඩ 78 ඔන්න ඔය විදියට තමයි උඩ කියන්නේ ලබේ ලබේ 78 ඔන්න ඔය විදියට පුතේ අපිට පුළුවන් දශම සංඛ්‍යා භාග සංඛ්‍යා විදිහට දක්වන්න හරි දැන් කතා කරමු පුතේ දශම සංඛ්‍යා එකතු කිරීම ගැන මම මේක ගැන්නුවේ
වාට පුළුවන් මේ දශම සංඛ්‍යා එකතු කිරීමේදී භාග සංඛ්‍යා කරලා එකතු කරන්නත් පුළුවන් දශම සංඛ්‍යා විදිහට තියාගෙන එකතු කිරීම අඩු කිරීම කරන්නත් පුළුවන් හරි මේ දශම සංඛ්‍යා දෙකක් මෙතන 0.4 මෙතන 0.5 අපි දැනගන්න ඕනේ මේ සංඛ්‍යා දෙක එකතු කරන්නේ කොහොමද කියලා ආකාර දෙකක් තියෙනවා මම එක ක්‍රමයක් කියන්නම් මේ ක්‍රමේ නම් ටිකක් දීර්ඝයි වගේ නමුත් ඉගෙන ගන්න මේ බලන්නකෝ මේක කරන්න පුළුවන් පළවෙනි ක්‍රමය ක්‍රමය මේ භාග සංඛ්‍යා විදිහට ලියන්න පුළුවන් භාග සංඛ්‍යා විදිහට කියන්නේ මේක භාගයක් විදිහට ලිව්වොත් 10 4 එකතු කිරීම මේක භාගයක් විදිහට ලිව්වොත් 10 5 ඊට පස්සේ මේ දෙන්න එකතු කරනවා එකතු කරාම කීයද 10 9 අන්න 10 9 දශම සංඛ්‍යාවක් විදිහට ලියන්නේ කොහොමද 0.9 ඔන්න ඔය විදිහට ලියන්නත් පුළුවන් දෙවෙනි ක්‍රමයේ විදිහට ගත්තොත් අපිට මේ දෙක අර සාමාන්‍ය එකතු කිරීම කරනවා වගේ කරන්නත් පුළුවන් අපි අර සාමාන්‍ය එකතු කිරීම කරන්නේ මේක හරි වැදගත් හොඳේ ඒක බලන්න ලියාගෙන විදිය 0.4 දශම ස්ථානීය අගයන් එක පෙළට අපි අර එකතු කිරීමේදී ඉගෙන ගත්තා ස්ථානීය අගයන් එක පෙළට ලියන්න ඕනේ මේක එක ස්ථානයේ මේ පළමු දශම ස්ථාන එතකොට මෙතන 0.5 හරි සාමාන්‍ය එකතු කිරීමක් කරනවා වගේම අපිට එකතු කිරීම කරන්න පුළුවන් මෙයයි මෙයයි එකතු කරාම 9යි දශම දිට ඒ කෙලින්ම තියෙනවා මෙයයි මෙයයි එකතු කරාම 0යි අන්න උත්තරය ආවා 0.9 කියලා. මම නම් ගොඩක් කැමති මේ ක්‍රමයට. ඔයාලට පුතේ කැමති ක්‍රමයකට කරන්න පුළුවන්. නමුත් මේ ක්‍රමය වඩාත් ලේසියි. හරි පුතේ මෙතන ගණන් හතරක් දීලා තියෙන චුට්ටක් බලන්න මේව හදන විදිය. හරි. මෙතන 3.43 එකතු කිරීම 7.8. අපි පහළට එක ලියා ගන්නවා දශම ස්ථාන එක පෙරට එන විදියට. හරි. මේ දෙන්න එකතු කරනවා. දැන් බලන්නකෝ 8.3 එකොළහයි එකොළහෙන් මෙතන එක දාලා පූර්ණ සංඛ්‍යා එක ස්ථානයේ පැත්තට එකක් යනවා හරි එතකොට මෙතන 11යි මේකයි 12ක් වෙනවා මෙතන පුතේ දශම දිට ඒ කෙලින්ම දාන්න ඕන මෙන්න අවසාන උත්තරේ හරි දෙවනි ගාන බලන්නකෝ දෙවනි ගානක් තියෙනවා 8.7 ඒකට එකතු කරන්නේ කවුද 3.7 එකතු කරාම උත්තරේ වෙනවා 7.7 14 4 මෙතනට එකක් යනම දශම තිත තියා ගන්නවා එතකොට 8.3 11යි 8.3 11යි 11යි මේකයි 12යි ඒක 12.4ක් වෙනවා 12.4ක් වෙනවා බලන්න මුදී ඉගාව ගන්න මේකේ වැදගත් කාරණාවක් තියෙනවා ඉලක් ස්ථානීය ගැන එක පෙළට ලියා ගන්න ඕනේ ඔන්න බලන්න 0.83 හරි එතකොට මෙතන එකතු කිරීම 2.1 ස්ථානීය අගයන් එක පෙළට තියෙනවා 2.1 එක පෙළට 4 අන්න බලන්න දැන් එකතු කරනවා හරි එකතු කරනකොට මෙතන මොකුත් තියෙනවද නැහැ එතන තියෙන බිංදුව එතකොට 3.3 මෙතන 8.4 11 8.4 12 8.4 12 12න් දෙක මෙතන දෙකක් යනවා දශම දිට මෙතන දා ගන්නවා එතකොට මේ එකයි මේකයි 3යි තොරුත්තරය වෙනවා 3.2 කියලා තමයි එන්නේ ඊගාව ගණන්වත් බලන්න 7.3ට එකතු කරනවා 0.43ක් අන්න එකතු කරලා පස්සේ පිළිතුර විදියට දැන් මෙතන තියෙන්නේ බිඳුවක් අපි බිඳුව දැම්මත් එකයි නැතත් එකයි ඒකයි මේ 3යි 3.7 බිඳුවයි මෙතනට එකක් ගියා දශම තිත මෙතන තිබ්බා 7.1 8 අන්න පිළිතුර විදියට එනවා 8.3ක් කියලා හරි මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා මොනවද මේ හදපු ගණන් කියලා පාර උනම් පුතේ 0.8 අඩු කරන්න ඕනේ කියලා හිතුණොත් 0.3ක් අපි අඩු කිරීම කරන්නේ කොහොමද මෙන්න මේ විදිහට ලියා ගන්න පුළුවන් අඩු කිරීම 0.3 එතකොට අපිට උත්තරේ විදිහට ලැබෙන්නේ 8න්
තුනක් අඩු කරාම 5යි දශම දිට එහෙම තියා ගන්නවා බිංදුවේ බිංදුව කරගෙන බිංදුවයි හරි ලේසි තවත් ගණක් බලන්න 2.4 අඩු කරන්න ඕනේ 1.5ක් කියලා දන්නකො 1.4 අඩු කරන්න ඕනේ 2.4 අඩු කරන්න ඕනේ 1.5ක් කියලා කිව්වොත් අපි ඒක ලියා ගන්නවා මෙන්න මේ විදිහට හරි එතකොට ඒක අඩු කිරීම කරන්නේ කොහොමද 4න් 5ක් අඩු කරන්න බෑ එහෙනම් එහා පැත්තෙන් ගන්න දශම දිට ප්‍රශ්නයක් කරගන්න එපා මොකද ස්ථානියා කියන්නේ එක බෙලට ලිව්වා නම් දශම දිට ඒ තියෙන විදිහටම තිබ්බට කමක් නැහැ එතකොට 4න් එකක් 4න් 5ක් අඩු කරන්න බැරි නිසා එහා පැත්තෙන් ගන්නම එහා පැත්තෙන් ගත්තම එතන 14ක් වෙනවා 14න් 5ක් ගියාම 14න් 5ක් ගියාම 9යි 14න් 5ක් ගියාම 9යි දශම දිට එහෙම තියා ගන්න දැන් මේ පැත්තට එකක් ගියානේ දැන් මෙතන ඉතුරු එකයි එකෙන් එකක් ගියාම බිඳුවයි පිළිතුර බිඳුවයි හරි අපි තවත් ගණක් බලමු හරි මේ ගාන බලන්නකො මේ ගානේ දි කියන්නේ 5.43 අඩු කරන්න 2.57ක් එතකොට මේ අර දශම දිට ගැන එච්චර හිතන්න එපා දශම දිට තියෙන කෙලින් තියන්න එච්චරයි සාමාන්‍ය අඩු කිරීමක් විදිහටම කරන්න 5.3 7ක් ගියාම යවන්න බෑ එහෙනම් එහා පැත්තේ එකක් ගන්නවා ඒතර එහා පැත්තේ එකක් ගත්තම 13ක් වෙනවා එතකොට 13න් 7ක් ගියාම පුතේ 13න් 7ක් ගියාම පිළිතුර වෙනවා 6යි කිය. පිළිතුර 6යි. දැන් මෙතන තියෙන්නේ 3යි. 3න් 5ක් අඩු කරන්න බෑ. එහා පැත්තෙන් ගත්තා. අන්න එතකොට 13යි. 13න් 5ක් ගියාම 8යි. අන්න 8යි. දැන් මේ පැත්තට එකක් ගියානේ. දැන් මෙතන තියෙන්නේ 4යි. 4න් 2ක් ගියාම පිළිතුර 2යි. මම හිතන පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට පිළිතුර වෙන්නේ 2.86යි කියලා. තවත් ගණනක් බලමු. මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ 8.03 අඩු කරන්නලු 5.2ක් එතකොට මෙන්න මෙතනටත් ඔයාලට කැමති නම් බිඳුවක් දාගන්න වෙලා කැමති නම් මෙයාට දාගන්න සිද්ධ වෙනවා එතකොට බිඳුවක් දාගත්තම එකතු කිරීම කර අඩු කිරීම කරන්න සිද්ධ වෙනවා දැන් 3න් බිඳුවක් ගියාම 3මයි දැන් හැබැයි බිඳුවෙන් 2ක් යවන්න බෑ එහා පැත්තෙන් ගත්තා 10න් 2ක් ගියාම 8යි දැන් මෙතන තියෙන්නේ 7යි 7න් 5ක් ගියාම 2යි අන්න එතන පිළිතුර වෙනවා 2.87යි 2.87යි 7යි මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා මේ එකතු කිරීම අඩු කිරීම මේ දශම සංඛ්‍යා කොහොමද කරන්න කියලා හරි මම හිතනවා මේ පාඩම පිළිබඳ අවබෝධයක් ඔයාලට ලැබෙන්න ඇති කියලා ඔයගොල්ලෝ උත්සාහ කරලා බලන්න ඔයගොල්ලන්ගේ අභ්‍යාස ඔයාලගේ පෙළ පොතේ 13 වෙනි පාඩම ඒකට අදාළ අභ්‍යාස මේ වීඩියෝ එක බලලා ඒ අභ්‍යාස තනියෙන් කරන්න පුළුවන් ද කියලා උත්සාහ කරන්න ඔයාලගේ දැනුම වර්ධනය කරගන්න. හරි. එහෙනම් අදට වීඩියෝ නවත්තනවා. ආයෙමත් දවසක අලුත් වීඩියෝකින් හම්බ වෙනවා. එතෙක් ඔයාලට සුබ දවසක්.